අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශයේ සමකින් පුවත් සිරස්තල් ප්‍රථමයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි කිසිම පුත්කලයකට බස්නාහිරින් පිටවීම තහනම් අද දිනේ කොරෝනා මරණ 4ක් වාර්තා වේ හිට උදේ දුම්රිය බස්නාහිරට ඇතුළු වුණත් යලි දහවණිය බස්නාහිර පළාත් සීමාවට පමණයි මධ්‍යම පාන්තිකයන්ට ඉදිරි වසර 3 තුල නිර්මාණශීලී නිවාස 15000ක් ඉදිරි වසර තුලදී අඳුර ඇති හැමතැනම එළිය කරන්න විදුලි ඇමති ඩලස් සූදානමින් අවුරුදු 49ක් බහරින් පාලනය කළ අගමැති ෂේක් කලීෆා ජීවිතෙන් සමුගනි වහාම ක්‍රියාත්මක වන පරිදි ලබන 15 වන ඉරිදා මධ්‍යම රාත්‍රිය වෙනතෙක් කිසිඳු පුත්කලයකට බස්නාහිර පළාතෙන් පිටවීම සපුරා තහනම් කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙනවා බස්නාහිර පළාතෙන් වැඩි වශයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීම හේතු වෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් වුවද දෙවිනේ ප්‍රදේශ කිහිපයක සිට කොළඹ කොටුව දක්වා හෙට පෙරවරුවේ දුම්රිය කිහිපයක් දහවණේ කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා බෙලියත්ත මහනුවර මහව පුත්තලම සහ අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයන්හි සිට කොළඹ කොටුව දක්වා එම දුම්රිය පැමිණීමට නියමිතයි එසේම බස්නාහිර පළාත් සීමාවන් වල පිහිටි අවසන් දුම්රිය ස්ථාන වන අලුත්ගම අඹේපුස්ස කොච්චිකඩේ අවිස්සාවේල්ල දක්වා කොළඹ සිට පස්වරුවේ දුම්රිය ගමන් කිරීමට කටයුතු යොදා තිබෙනවා ප්‍රාදේශීය වශයෙන් දහවනේ කෙරෙන සියලු දුම්රිය අදාළ කාලසටහන පරිදි දහවනේ කිරීමට නියමිතයි. මේ අතර බස්නාහිර පළාතෙන් පිටතට බස් දහවනේද සිදු නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලු මමනුක මහතා පවසනවා. බස්නාහිර පළාතෙන් පිටතට සහ ගමනාන්තය බස්නාහිර පළාතේ තියෙන බස් රථ සේවාවන් බස්නාහිර පළාතට ඇතුළට ඉරිද රාත්‍රී 12 වෙනතුරු දාවණය කරන්න එපයි කියලා. ඒ අනුව අපි NTC කරා දැනුම් දීමක් කරලා තියෙනවා. විශේෂයෙන් මාධ්‍ය හරහා බස් රථ හිමියන්ට අපි දැනුම් දෙනවා ඉරිදා දිනේ රාත්‍රී 12 වෙනතුරු ඔබගේ ගමනාන්තය බස්නාහිර පළාතේ කොයි හරි තැනක් නම් ඒ ගමන් වාරය ක්‍රියාත්මක කරන්න එපයි කියන දැනුම් දීම අපි කරනවා. එවගේම බස්නාහිර පළාතෙන් ආරම්භ වන ගමන් වාර පිටස්තර පළාතට කොහොමදත් ආරම්භ වෙන්නේ නැහැ. මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගියා. ඒ අද දිනේදී වාර්තා වූ මරණ 4ක්ද සමගයි. අද දිනේදී නව රෝගීන් 309 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 15024ක්. මේ අතර සුවලබු සංඛ්‍යාවද 10000 ඉක්මවුවා. එම සංඛ්‍යාව 10183ක්. ඒ අද දිනේ සුවලබු 646 දෙනෙකුද සමගයි. පානදුර ප්‍රදේශයේ පදිංචි 87 පිරිමි පුද්ගලයෙකු 42 කොරෝනා මරණය ලෙස අද වාර්තා වුණා. ඔහු පොලිස් රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිටි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොවිඩ් 19 ආසාදනයෙන් හටගත් හෘද අබාධයක් හේතුවෙන් මරණය සිදු ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව තිබෙනවා. කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පිරිමි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් තිබෙනවා. ඔහුද මියගොස් ඇත්තේ කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් නැති වූ හෘද අබාධයකින්. හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කැලණිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකුද කොවිඩ් 19 සංකූලතා හේතුවෙන් නැති වූ හෘද අබාධයකින් මිය ගියා. මෙරට 45 වෙනි කොරෝනා මරණේ වාර්තා වුණේ කොළඹ 10 මාලිකාවත්ත ප්‍රදේශයෙන්. 68 හැවිරිදිවියේ පසු ඇය මියගොස් ඇත්තේ සිය නිවසේදී. කොරෝනා ආසාදනය හේතුවෙන් උත්සන්න වූ අධිරුධිර පීඩනයේ මත ඇති වූ හෘද අබාධයක් මරණයට හේතු වී ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ විද්වත් කමිටුවේ වාර්තාව ඉදිරි සතිය තුල එළි දක්වන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
නිදන් කත රෝග ඇති පුද්ගලයන්ට කොරෝනා වෛරසින් බරපතල හානි සිදු විය හැකි බැවින් ඒ පිළිබඳ දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බවයි ඒ මහතා සඳහන් කළේ. ඔක්තෝබර් මාසයේ මුලවන විට සෑම කොවිඩ් රෝගීන් 10000කට 38 දෙනෙක් මේ යන අනුපාතයක් තමයි තිබුණේ. මේ වන විට අපි හඳුනා ගන්නා කොවිඩ් රෝගීන් 10000කට 28 දෙනෙක් මේ යනවා. ඒ නිසා ඒ පිළිබඳව පැහැදිලි විග්‍රහයක් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා. සතියක් ඇතුළත මේ සිදුවෙච්ච මරණ පිළිබඳ වාර්තාවක් එළි දකී කියලා අපි බලාපොරොත්තු වෙනවා. බෙතර කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් මෙරට භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගීම් කමිටුව අවසර ලබා දී තිබෙනවා. රසායනාකාර පරීක්ෂාවකින් පසුව එම අවසරය ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාකාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළා. බෙතර දකුණු කොරියා රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු රැපිඩ් ඇන්ටිජන් කට්ටල 30000ක් අද දිවයිනට රැගෙනු ලැබුවා. දෙරොදහයින කටයුතු අතරතුර රුපියල් 10000 සහන මළු ලබා දුන් පවුල් සංඛ්‍යාව 43376ක්. රුපියල් 5000 සහන දීමනාව ලබා දුන් පවුල් සංඛ්‍යාව 14,09,568ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ඒ පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ඊයේ දින දක්වායි. දෙව්ලපිටිය ප්‍රදේශයෙන් නැවත කොරෝනා ආසාදිතයන් වාර්තා වීමෙන් පසු නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ කාලය තුළ ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 7.56ක් මහ භාණ්ඩාකාරයේ නිදහස් කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 7500කට, ගම්පහ පවුල් 7000කට සහ කලුතර දිස්ත්‍රික්කයේ පවුල් 4000කට වියලි ආහාර සහිත සහන මල්ල ලබා දී තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 2961කට, මඩකලපුව පවුල් 2378කට මෙම සහනය හිමිබුණා. මෙම සහනය සඳහා රජය නිදහස් කළ මුළු මුදල රුපියල් මිලියන 438.76ක්. රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා නිදහස් කර ඇති මුදල රුපියල් බිලියන 7.04ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 544254ක් සහන දීමනාව ලබා තිබෙනවා. කොළඹ එම පවුල් සංඛ්‍යාව 466720ක්. කලුතර පවුල් 262000ක් සහන ලබා තිබෙනවා. කුරුණෑගල මඩකලපුව සහ රත්නපුර දිස්ත්‍රික්කවල පවුල් රැසකටද මෙම සහනය හිමිබුණා. දිස්ත්‍රික්ක 10ක නිරෝධායන කටයුතු සඳහාද මහ භාණ්ඩාකාරිය අතිරික අරමුදල් රුපියල් මිලියන 78.06ක් නිදහස් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. දෙවෙනි ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි අඩෝ මැද හා ඉහළ මැදම ආදම්ලාබින් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දී තිබෙනවා. අපෙන් ගොඩක් ඉල්ලුම ආවා තරුණ එක්සෙකියුටිව්ස්ලාට ඔන්ත්‍රප්‍රනුවන්ස්ලා එහෙම ඉන්නවනේ ගොඩක් මේ වගේ මිඩල් ඉන්කම් ගන්න. ඒකට අපි හැදුවා ණය යෝජනා ක්‍රමයක් බැංකුත් එක්ක. ඒක අනුව මාසිකව ගෙවන්න පුළුවන් affordable ක්‍රමවේදයකට. ඒකට ඉඩමටවත් අපි අය කරන්නේ නැහැ. ඉඩම වාසියත් එයාට දීලා construction field එක තාමත් වැඩගත්නේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ GDP එකෙන් 10%ක් විතර construction field එකෙන් ඇඩ් වුණා. ඒකත් එක්කම අනිත් ඒවා යකඩ හදන අය, ඇලුමිනියම් කරන අය කොම එකව වෙනවනේ. අවුරුදු 4 ඇතුළත 15,000ක්වත් ඉක්මනට දෙන්න ඕන. මේකම දැන් low income ඒවත් අපි කරනවනේ. දැන් මේවා ඉක්මනට හැදෙනවා නම් ඒ වගේ තව upper level එකටත් අපිට හදත හැකි. පටන් අරගෙන කාලේ නාස්ති කරන්න බෑ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ආයතන 10ක නිලධාරීන් සමග අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. නව තාක්ෂණයේ සහ පරිසරයේ සුරකින නිර්මාණශීලී ක්‍රමවේද යොදා ගනිමින් ඉදිකිරීම් කඩිනම් කළ යුතු බව ජනාධිපතිතුමා කියා සිටියා. ඉදිරි වසර 3 තුල මධ්‍යම පාන්තිකයන් උදෙසා දවස 15,000ක් ඉදිකිරීමට නියමිතයි. අඩු සහ ඉහළ මධ්‍යම ආදායම් ලාභීන් වෙනුවෙන් වසර 4ක් තුල දවස 37,000කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකිරීමට රජය අපේක්ෂා කරනවා. පෑලියගොඩ, කොළොන්නාව, බ්ලූමෙන්ඩල්, මාකුඹුර, බොරලැස්ගමුව, මහනුවර, අනුරාධපුර ඇතුළු ප්‍රදේශ රැසක මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකයි. වසර 30කින් ගෙවා අවසන් වන පරිදි සහන පොලි අනුපාතයකට ණය ලබා දීම සඳහා වාණිජ බැංකු දායක කර ගැනීමටද අපේක්ෂා කෙරෙනවා. කොවිඩ් වසංගතයට සාර්ථක ලෙස මුහුණ දෙමින් නොනැවතී සියලු ව්‍යාපෘති උපරිමයෙන් කරගෙන යා යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළා.
රජයේ බිල තීකත් වීතොග වැඩි ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගබඩා 25ක පවතින බව දිස්ත්‍රික් ලේකම් ආර් එම් වන්නිනායක මහතා පවසනවා. එම වීතොග සහල් බවට පත් කර සතුස ජාලයට මුදා හැරීමට කටයුතු කරන බවයි ඒ මහතා සඳහන් කරන්නේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී වන්නිනායක මහතා මේ බව කියා සිටියා. යලකන්නේ වී අපිට විශාල ප්‍රමාණයක් ආවේ නැහැ. නමුත් මාස් කන්නේ ලබාගත්තු වී මේ වන විට තියෙනවා. ඒ අනුව මුළු දිස්ත්‍රික්කෙම ගබඩා 25ක විතර වී මෙට්‍රික් ටොන් 5249ක් තමයි අනුරාධපුරේ තියෙන්නේ. මේ 5249න් මෙට්‍රික් ටොන් 400ක් විතර තමයි සම්බා තියෙන්නේ. අනිත් සියල්ලම වාගේ නාඩු තියෙන්නේ. මේ වී දැන් සුළුහා මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ට අපි ලබා දෙනවා. දැන්ට ක්‍රියාකාරී මෝල් හිමියෝ 12ක් විතර මේ දිස්ත්‍රික්කේ ඉන්නවා. ඊට අමතරව සම්පකාර සමිති කීපයක් තිබෙනවා මේ සතිය තුල වීණිකුත් කරන්න ඒ සුභා මධ්‍යම මෝල් පිළිබඳ පරීක්ෂා කරලා ඒ කටයුතු කරන බව වීඑල් මල්ලේ මා වෙත දැනුම් දීලා තියෙනවා. ඉදිරි වසර තුලදී සියලු දිනාටම විදුලිය ලබා දීම සිදු කරන බව අමාත්‍ය ඩලස් අලාපරම මහතා පවසනවා. මාතලේ ග්‍රාමීය යටතල පහසුකම් සංවර්ධන කමිටුව අමතමිනුයි ඩලස් අලහපෙරම මහතා මේ බව සඳහන් කළේ. විදුලිය ජනතාවගේ මූලික අයිතිවාසිකමක් ලෙස රජයේ පිළිගෙන ඇති බව ඒ මහතා පැවසුවා. මෙරට නිවාස 36000කට විදුලිය නොමැති බව හඳුනාගෙන ඇතැයිද මෙහිදී අනාවරණය වුණා. 2021 වසරේ නොවැම්බර් මාසයේ වන විට ඔවුන් සියලු දෙනාට විදුලිය ලබා දෙන බව අමාත්‍ය ඩලස් අලහපෙරම මහතා අවධාරණය කරනවා. මාර්ග අවට වීදි පහන් පද්ධතිය කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමේ වැදගත්කමද ඒ මහතා පෙන්වා දුන්නා. සූර්ය බල ශක්ති පද්ධති මගින් විදුලිය සපයා ගැනීම පිළිබඳ මේවන විට මහනුවර කඩුගන්නාව නගරයේ නියම ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවද අවාත්වරයා සඳහන් කළා. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ සූර්ය පැනල සවිකිරීම ඔස්සේ විදුලිය ජනනය කරවීම සඳහා පෞද්ගලික හා රාජ්‍ය ආයතන ඒකාබද්ධව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වී ඇති බවයි. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දිකා අනුරුද්ධ නිමල් ලන්සා සිරිපාල ගම්ලතන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. බස්කාස්තු සංශෝධනයේ අද සිට ක්‍රියාත්මකයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව ආසන ගණනට පමණක් මගින් රැගෙන යාම හේතුවෙන් බස් රථ හිමියන්ට ඇතිවන පාඩුව අවම කිරීම සඳහා බස් රථ ගාස්තු ඉහළ නැංවුණා. විශේෂයෙන්ම මේ වැඩි කිරීම සිදු කරලා තියෙන්නේ බස් රථවල යන මගී සංඛ්‍යාවේ අඩු වීම නිසා. මේ පිළිබඳව නිසි තීන්දුවක් ලබා ගන්න නැහැ. කොපමණ කාලයකටද මේ බස් රථ ගාස්තුව වැඩි කරලා තියෙන්නේ කියලා. මේ කොවිඩ් කාල සීමාව තුළට පමණයි මේ බස් රථ ගාස්තුව වැඩි කිරීමට අවසර ලබා දීලා තියෙන්නේ. කොවිඩ් තත්ත්වයෙන් පහ වුණාට පසුව සාමාන්‍ය පරිදි මගින් ප්‍රවාහනය කරන්නට අවකාශ ලැබුණාම මේ බස් රථ ගාස්තුව පෙර බස් රථ ගාස්තුව දක්වා අඩු වීමක් සිදු වෙනවා. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේද මේ පිළිබඳ මාධ්‍ය හමුවක් ඇඳපා තිබුණා. අපි ඉල්ලපු බස් ගාස්තුව තමයි 100ට 50කින් බස් ගාස්තුව සංශෝධනය කරන්න. නමුත් අපිට දීලා තියෙන්නේ 100ට 20ක බස් ගාස්තු සංශෝධනයක්. අපි මේ බස් ගාස්තුව පිළිගන්නේම මේ කොරෝනා වසංගතය පවතින මොහොතේදී මගී ජනතාව තව තවත් ගැටලු සහගත තත්ත්වයකට පත් කරන්නට ලකලාසි නැති නිසා තමයි අපි මේ බස් ගාස්තුව తాවකාලිකව පිළිගන්නේ. කොවිඩ් ප්‍රතිපත්තිය මත බස් ගාස්තු දෙවෙනි අදියර සංශෝධනය කරලා තිබුණා. අපේ ඉල්ලපු කොවිඩ් ප්‍රතිපත්තිය සහ ඒ අවශ්‍ය නිර්ණායකයන් තියෙන්නේ තුන්වෙනි අවස්ථාවේ. මගින්ගේ සුරක්ෂිතභාවයක් නැති ගැටලුවක් තියෙනවා. අද මේ මොහොත වෙනකොටත් බස් රථවලට මගින් නොපැමිණීමේ ප්‍රවණතාවයක් තියෙනවා. හේතුව තමයි ළඟ වාඩි වෙලා මගින් යන්න කැමති නැහැ. පැහැදිලිව කියන්නේ මගින් ආරක්ෂා වෙන ක්‍රමවේදය ක්‍රියාත්මක විය යුතුයි. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී සභාපති ප්‍රසන්න සංජීව මහතා බස් ගාස්තු සංශෝධනය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට බස් ගාස්තුව යම්කිසි ප්‍රමාණකින් වැඩි කරලා දුන්නත් සමහර සංගම් විසින් ඒකට විරුද්ධතාවයක් ප්‍රකාශ කරනවා. මේ වෙලාවේදී ජනතාවගේ ආරක්ෂාව සහ රියදුරු මාස්තුන්ගේ සහ කොන්දොස්තර මාස්තුන්ගේ ආරක්ෂාව ශක්තිමත් කරන්න තමයි තීන්දුව తీරන ගන්නේ. ලබන වසර සඳහා වන අයවැය ලබන 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය දින 19ක් විවාදයට ගැනීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ.
මෙමස 18 වෙනිදා සිට 21 වෙනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනවා. දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසුම ලබන 21 වෙනිදා පස්වරු 5ට සිදු කෙරෙන බවයි පාර්ලිමේන්තු මහලිකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ. ලබන 23 වෙනිදා සිට කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පැවැත්වෙනවා. එය ලබන මාස 10 වෙනිදා තෙක් පැවැත්වීමට නියමිතයි. යනුව කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදයෙන් පසු පැවැත්වෙන ඡන්ද විමසුම ලබන මාස 10 වෙනිදා පස්වරු 5ට පැවැත්වෙනු ඇති. පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්දාපාබේ වර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද පෙරවරු පෙර රැස්වූ අවස්ථාවේදී මෙම තීරණ කණු ලැබුවේ. මෙතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරෑල මහතා කළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුව අනිද්දා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළා. විපක්ෂයේ ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනා විවාදයට ගැනීමද එදින සිදු කෙරෙනවා. හෙට දිනේදී 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීම සහ කාරක සභා අවස්ථා පිළිබඳ විවාදය පැවැත්වෙනවා. මෙතර ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අද රාත්‍රී 10ට විකාශය කෙරෙන තීරණයේ වැඩසටහන ඔස්සේ අයවැය වාර්තා පිළිබඳ සාකච්ඡාවට එක්වන්නේ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවට් කබ්‍රල් මහතායි. රජයේ අවශේෂ කැලෑ කළමනාකරණයේ පිළිබඳ නව චක්‍රලේඛය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි ප්‍රචාර සිදුවන බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසනවා. අවශේෂ යන වචනෙහි අර්ථය පිළිබඳ ගැටලු පැවතියද විද්‍යානුකූලව එය නිකුත් කර ඇති බවයි අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ. 5201 තියෙන කාරණායි 2206 තියෙන කාරණායි මුලින්ම පසෙම මෙච්ච චක්‍රලකයක් තියෙනවයි කියලා ඉවරල 1998 598 කියලා ඒ චක්‍රලකේ තුනම වඩම් කරලා තමයි මේ චක්‍රලකේ නිකුත් කරන්නේ. හැබැයි අපි මේකේ සීමාවන් පනවනවා. සංවේදී ස්ථාන ආරක්ෂා කිරීමට යටත්ව තමයි අපි දිසාපතිවරුන්ට තහ ප්‍රාදේශීයම්මුන්ට පවරන්නේ. ප්‍රාදේශීය ලේකම් මට්ටමේ තීරණ ගන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් මට්ටමේදී තීරණ ගන්න අමාරු නම් දිස්ත්‍රික් මට්ටමේ තීරණ ගන්න පුළුවන්. अभाव प्राप्त प्रवीण गायन शिल्पी डब्ल्यू डी आर्यसिंह महतागे देहे पिलिबंद अवसान कटेतु अद सिदुकेरुना ए रत्मलान अतिडिय निसल विमन पोदु सुसान भूमिदी डब्ल्यू डी आर्यसिंह महता मियान विट पसुबुने हेट हतर वन वीही එවහතා කලක් රෝගාතුරව සිටි අතර ගල්කිස්ස කලාපුරසිය නිවසේදී අභහා ප්‍රාප්ත වුණා. ගායනීට අමතරව තාල තරංග වාදකයෙකු ලෙසද ආර්යසිංහ මහතා දක්ෂතා පෙන්눔 කළා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරියක වන ආර් ඒ දර්ශනී චන්ද්‍රසේන මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ඩබ්ලිව් ඩී ආර්යසිංහ මහතා බාලඟටම තවලන් වෙලා වලාකුළු පිළින් බසින්න ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනා කර තිබෙනවා. කොළඹ ඩී සේනානායක විදුහලේ සංගීත ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළ ආර්යසිංහ මහතා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත උපාධි ධරයි. ජීවිතයේ ජයගන්න අදිෂ්ඨානය කැපවීම වගේම ඉලක්කයක් තියෙන්න ඕනේ. බොහෝ දෙනා ජීවිතය සාර්ථක කරගෙන නැත්තේ එවැනි ඉලක්කයන් සපුරා ගැනීම තුලයි. වයස අවුරුදු 5 සිටම ඉලක්කයක් පසුපස හඹා යාම ඇරඹු පුංචි පුතෙකු පිළිබඳවයි මේ සටහන. ජාතික කණ්ඩායමක් නියෝජනය කරනවා කියන්නේ ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනවා කියන අරමුණ සහ බලාපොරොත්තුව තියෙන තාත්ත කෙනෙකුයි පුතෙකුයි හොයාගෙන අපි මාදම්පිට ආවා. හංසක පෙරේරා තවමත් දසවන වියෙහි පසුවන දරුවෙක්. මීට දින කිහිපයකට පෙර පැවති ශිෂ්‍යත්ව විභාගයට මුරුදුන් ඔහුගේ බලාපොරොත්තුව විභාගයේ ඉහළින් සමත් වී ක්‍රිකට් ක්‍රීඩාව පුහුණු කරන පාසලකට ඇතුළු වීමයි. එම බලාපොරොත්තුව සපුරාගෙන වෘත්තීය ක්‍රිකට් පුහුණුකරුවෙකුගේ මග පෙන්වීම යටතේ වයස අවුරුදු 17 වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ නියෝජනය කිරීම හංසකගේ අදිෂ්ඨානය වී තිබෙනවා. මගේ එකම අරමුණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම පමණයි. මේ අසීරු ඉලක්කය ජය ගන්න හංසක දැඩි කැපවීමෙන් පුහුණුවෙන් බල නිරතවන්නේ කුඩා කල සිටයි. ඒ කාලේ ඉඳන්ම මම එළියන බෝලටත් ගැහැව්වා.
ඊට පස්සේ තාත්තා හදලා දුන්නා ඉන්ඩෝ එක. ඒකෙන් තමයි මම පැට්‍රිස් කරේ. සවස 6 සිට රාත්‍රී 9 දක්වා දිනකට අවම වශයෙන් පැය 3ක කාලයක් සෑම දිනකම ඔහු ක්‍රිකට් පුහුණුවීම් වල නිරත වෙනවා. දැනට හංසකගේ පුහුණුකරුවා වන්නේ ඔහුගේ පියාවන සුසිල් පෙරේරායි. දැන් මේ වෙනකොට ලස්ස 6කට වැඩිය අවුරුදු 10 මාට බෝල වලට බැට් කරලා තියෙනවා. හැමදාම බෝල 350කට මෙයා බැට් කරනවා. වෘත්තියෙන් ක්‍රිකට් පුහුණුකරුවෙකු නොවුවත් නිවසේ කොටසක් කඩා දැඩි අදිෂ්ඨානයෙන් යුතුව උපයන සෑම සතයක්ම වියදම් කොට ගෘහස්ථ ක්‍රිකට් පුහුණු ක්‍රීඩාකාරයක් සෑදීමට සුසිල් කටයුතු කළේ හංසකට වයස අවුරුදු 5 පිරෙන්නත් කලින්. දැන් මේක මෙතන මෙහෙම හදනකොට මිනිස්සු කව විසු කියලා. එතකොට මෙයාට අවුරුදු 5යි අවුරුදු 16දී 17දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙයා නියෝජනය කරනවා කියලා මගේ එකම බලාපොරොත්තු වෙච්ච අය. ඒකට තමයි මේ වෙනතුරු මෙච්චර වියදමක් දරලා ගෙවල් දොරවල් प्रधान ओबटे सुबरात्रियाक आई बोवन।